ආයිබෝවන් වාසනාව නැවටම අද නිලෙම ඇවිල්ලා ඉන්නේ කුරුවිට මිල්ල විදියට සාමාන්‍යයෙන් අපි ගෙදරකට ගොඩවදිනකොට ප්‍රාඩෝ ජීප් එතකොට මේ ප්‍රාඩෝ ජීප් ලෑන්ඩ් ක්‍රූසර් වගේ ලොකු වාහන තියෙන ගෑරේජ් දෙකලා තියෙනවා නමුත් පුංචි ගෙදරක ගෑරේජ් එක වගේ හෙලිකොප්ටරයක් නවත්තලා තිබුණොත් මොකද හිතන්නේ මීට කාලයකට කලින් සමාජ මාධ්‍ය ජාලාවල ඒ වගේම රූපවාහිනි මාධ්‍යවල පුවත්පත්වල සෑහෙන කතා වෙච්ච පින්තූරයක් තමයි මේ සෑහෙන කතා වෙච්ච නිර්මාණයක් ලංකාවේ උසස් පෙළ කරන පාසල් සිසුවෙක් හදපු හෙලිකොප්ටරය දවස් 11කින් හදපු හෙලිකොප්ටරය නමුත් අද එලා තියෙන ඉරණම තමයි මේ මඩුවක දිරන්න දාලා තියෙනවා බල්ලා නිදාගන්නෙත් මේකේ මෙච්චර දෙයක් කරලා පාසල් සිසුවෙක් මොකක්ද මේකට උනේ රටේ හැමෝම කතා වුණා හැම මාධ්‍යකම මේක කතා වුණා මෙහෙම කොල්ලෙක් කරපු නිර්මාණය කියලා ඒත් ඇයි මේ නිර්මාණයට මෙහෙම උනේ අද නිලමෙ ආවේ නිර්මාණය ගැන කතා කරන්න නමුත් අවසානයේ සිද්ධ වුනේ නිර්මාණයට වෙච්ච ඉරණම ගැන කතා කරන්න අපි බලමු මොකක්ද උනේ කියලා හැම දෙයකටම කලින් මතක් කරනවා නිලම YouTube channel එක subscribe කරන්න කියලා අපි බලමු මෙච්චර මේ ඉස්කෝලේ යන කොල්ලෙක් කරපු නිර්මාණය බල්ලට ගියේ ඇයි කියලා අද නිලමෙගේ කතාවේ කතානායකයා තරුෂික දිලාන් අයිබෝන් මල්ලේ දවස් 11ක් මහන්සි වෙලා හොඳ තාක්ෂණයක් දාලා හෙලිකොප්ටරයක් හදනවා පාසල් ශිෂ්‍යෙක් විදියට නමුත් මම මේක කියන්න බය නැහැ එච්චර මාධ්‍ය ජාලාවල පෙන්නුවත් අද බලුකූඩුවක් බවට පත් වෙලා මොකක්ද එහෙම වෙන්න හේතුව يعني මගේ පුළුවන් දැනුමෙන් හැදුවා ඉදිරියට කරගෙන යන්න අර උමනා බඩුත් නැහැ තව තාක්ෂණය පිළිබඳ දැනුමකුත් තව මේ කියන්නේ මගේ දැනුමෙන් ගන්න ඕනේ ඔව් එතකොට දැන් මේක වාගේ නිර්මාණයක්නේ ඔව් දැන් අද මේක මේ වගේ මඩුවකට වැටිලා මේ විදිහට දිරලා යන තත්ත්වයේ තියෙනවා නමුත් මේක මීට කාලයකට කලින් තියෙන රූපවාහිනි මාධ්‍ය ජාලා සමාජ මාධ්‍ය ජාලා Facebook YouTube හැම එකේම එතකොට පුවත්පත්වල හැම එකේම ගියා ඔයා මේක මේ වැඩ කරනවා පෙන්නුවානේ ඔව් ඒ කියන්නේ උස්සලා පෙන්නුවද නෑ පෙති කරගොල තමයි පෙන්න්නේ මේ කියන්නේ උස්සන්න එපා ගුවනේ මේ පොලිසිය පොලිසිය උස්සන්න එපා එතකොට උස්සන්න පුළුවන්ද මේක උස්සන්න පුළුවන් කියන්නේ හරියට කියන්නේ මේක තා අඩුපාඩු තියෙන නම් පෙන්වලා දීලා ඒ ටික හදාගෙන උස්සන්න පුළුවන් මගේ මේ දැනුම හැටියට මට කියන්නේ උස්සන්න පුළුවන් කිය එතකොට මෙච්චර මහන්සිලා දැන් ඔයා මේක හදන්නේ දවස් 11කින් එතකොට සම්පූර්ණ වැඩේ ඉවර කරන්නේ එහෙම හදලත් මෙච්චර ඔයා කියන මේක උස්සන්න පුළුවන් මේකේ පෙති කර ගන්න පුළුවන් ඒ නියමිත ක්‍රමයට මං හදලා තියෙනවා එතකොට ඒ දේවල් පෙන්නලත් එච්චර මාධ්‍යවල කතා කරලත් කවුරුත් උදව්වක් දුන්නේ නැද්ද උදව්වක් කියන්නේ මෙතන අපේ ටිකිරි කොබ්බෑ කඩුව මේ ආණ්ඩුකාරතුමා 25000ක් මේ මුල්ලාදරය දුන්නා ඉස්කෝලේනුත් 25000ක් දුන්නා අපේ කවුද ප්‍රවත් අල්ලිස් මහත්තයා මේ මාසෙට පන්සි සල්ලි වලට මේ 5000 ගානේ දුන්නා එල්එල් ඉවරනක දැන් ඔය උසස් පෙළ කරලා ඉන්නේ ඔව් විභාග රිසල්ට් ආවේ නැහැ තාම තව නැහැ තව නැහැ මොනංශෙන් දුසස් පෙළ කරේ ටෙක් වලින් කරේ ඉස්සරහට කරන් හිතන් ඉන්නේ මොකද්ද ඉස්සරහට ඉතින් කියන්නේ මේකට අතීත දේ මේ වගේ දේවල් තව කරන් හිතාගෙන ඉන්නවද ඔව් කියන්නේ අවශ්‍ය දැනුම තියෙන නම් වඩු මුට්ටු තියෙන නම් ඔයාගේ දැනුමෙන් දැන් කරන්න පුළුවන් අයිඩියාස් තියෙනවද ඔව් දැන් ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න ඉතින් ඉන්නවා ඒකත් දැන් බෝඩියක් යනවා හරි එල්ල මැෂින්යක් කරාගෙන යනවා කියලා එතකොට දැන් තරුෂික මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට දැන් අපි කතා කරන්නේ හැමෝම මේ දවස්වල කතා වුණානේ මෙන්න මෙහෙම එකක් හදලා තියෙනවා මෙන්න මෙහෙමයි මේකයි කාරණේ මේක උස්සන්න පුළුවන් ඉස්කෝලේ කොල්ලෙක් හදලා තියෙන්නේ දවස් 11කින් හදලා තියෙන්නේ කතන්දර ඔක්කොම හරි ඉස්සරහට ඔයා දැන් එලල් කරලා ඉන්නේ ඉස්සරහටත් මේ වගේ දේවල් මම කරන්න කියලා හිතාගෙන ඉන්නවා කියලා කියනවා ඒකටත් මේ වගේ ඉරණමක්ම අත් වෙයිද මෙහෙම කියොත් කරන්න දෙයක් නැහැ මම කොහොම හරි කරනවා ඒක පුළුවන් විදියට නේ එහෙම තමයි හිතේ ඔව් ඇත්තටම මේක අපේ හිතට සෑහෙන්න මේ වද දෙන කාරණා මොකද ලාංකිකයෝ විදිහට අපි කියනවා අපේ දේවල් ඉස්සරහට ගමු අපේ දේවල් නගා සිටවමු අන්න ඒ පරමහර්ථයෙන් නිලම ඇතුළ අපි කණ්ඩායම ගොඩක් දේවල් පෙන්නලා තියෙනවා නමුත් අද මෙතෙන්ට ආවේ ඇත්තටම ඇත්ත කතාව හෙලිකොප්ටරයක් හදපු අපේ ශිෂ්‍යෙක් පාසල් යන කොල්ලෙක් දවස් 11කින් හදලා තියෙන්නේ ඒ මානසිකත්වයෙන් නිලම මෙතෙන්ට ආවේ අපි කණ්ඩායම වීඩියෝ එකක් කරන්න නමුත් මෙතෙන්ට ආවට පස්සේ අපි දකින්නේ හෙලිකොප්ටරය ඇතුලේ තමයි බල්ලා නිදාගන්නෙත් මඩුවක දිරන්න දාලා තියෙනවා අපේ රටේ මේ වගේ දක්ෂිණ ඉස්සරහට ගාන්න එක්කෙනෙක් හරි හිටියානම් අද මේ නිර්මාණයට මේ වගේ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ තරුෂික මල්ලි දැන් එළවල ඉවරයි
ඒකට රැකියාවක් පැත්තේ මේකම කරන් යන්නද බලාපොරොත්තු වෙන එකක් කළා තමයි මේක මේ විරෝධය හැක්කේට තව කරගෙන යන්න ඉන්නේ මේ කියන්නේ දැන් තියෙන තත්ත්වය මොකද නැත්තම් එහෙම හද හද අලුත් දේවල් අපේ රටට ඉදිරිපත් කරනකොට ඒවා ඉස්සරහට ගන්න කෙනෙක් ඉන්නවා නම් අද මේ වගේ දේවල් මෙතන තියෙන්නේ නැහැ මං හරි කියලා හිතනවා එහෙම කියන්න හේතුව මොකද අපිට තියෙන ශෝකාකූලම කතාව අර මං නැවත නැවත කියන්නේ මොකද මේ වගේ නිර්මාණයක් මෙතන පිටිපස්සේ දිරනකොට අපිට කොච්චර මේ දුකක් දැනෙනවද මොකද සාමාන්‍යයෙන් A level කරලා කොල්ලෙක්ගේ ගැම්ම තමයි ගේම තමයි මේ ජොබ් එකක් කරලා කොහොම හරි ගෙයක් දොරක් හදාගෙන කසාදයක් බැඳගෙන පවුල් නඩත්තු කරගෙන ජීවත් වෙන එක. නමුත් ඉස්කෝලේ යන කාලෙම කාටද තියෙන්නේ හැමෝටම නෑ මෙහෙම මයින්ඩ් එකක් මේ වගේ හෙලිකොප්ටරයක් හදන්න ඕනේ කියලා. මොකද හෙලිකොප්ටරයක් නිකන් තල්ලු කරන් යන විල්බරවක් වගේ නෙවෙයි. හෙලිකොප්ටරයක් උඩනක් ගන්න පුළුවන් වෙන්න විශ්වාසයෙන් හදන්න ඕනේ. ඉතින් දවස් 11කින් ඒ වගේ දෙයක් කරන්න දැනුමක් තියෙන කෙනෙක් තව ඉස්සරහට කොච්චර දේවල් කරයිද? ඉන්නේ කුලි ගෙදරක කරලා තියෙන්නේ කවුරුත් හිතන්නේ නැති වැඩක්. මොකද අපි ගෙවල් වලට යනකොට ප්‍රාඩෝ, ලෑන්ඩ් ක්‍රූසර්, කාර් වෑන් හැමදේම ගෑරේජ් වල තියෙනවා. නමුත් මේ ගෙදරට එනකොට ගෙදර එහා පැත්තේ නවත්තලා තියෙන හෙලිකොප්ටර එක තමන්ගේ ගෙදර තමන්ගේ පුතා හදපු හෙලිකොප්ටර එක. ඉතින් ගෙදර පුතා හදපු එක. ඒ වගේ දෙයක් කරන කෙනෙකුට ඉස්සරහට කොච්චර යන්න අවස්ථාවක් තියෙද? මේ සෑහෙන හිතේ අමාරුවෙන් අපි කතා කරන්නේ. මේක එක්තරා මාකටිං එකක්වත් ප්‍රොමෝෂන් එකක්වත් නෙවෙයි. මොකද අපි මෙහෙම දෙයක් කරපු තරුණයා හොයාගෙන ආපු ගමනේ අපිට දකින්න හම්බුනේ මේ වගේ ශෝකාකූල කතාවක්. ඒකයි අපි බය නැතුව ඇඟිල්ල දික් කරලා කියන්නේ මේ දේවල් ඉස්සරහට ගන්න අනේ කෙනෙක් ඉන්නවනම් මෙන්න අවස්ථාවක් රට වෙනුවෙන් මොකද මෙයාලා තමයි අපේ ඉස්සරහ අනාගතයේ උඩට ගන්න ඉන්න හොඳ මොලකාරයෝ අනේ මොලකාරයන්ට රටේ උඩට එන්න අවස්ථාවක් දෙන්න ඕනේ ඒ දේ හින්දා තමයි අපි කෙලින්ම කියන්නේ කවුරුන් හරි කෙනෙක් ඉන්නවනම් මේ වගේ කට්ටියට අත දෙන්න ඕනේ කියලා අත දෙන්න මේ මාත් එක්ක ඉන්නේ තරුෂිකගේ තාත්තා ගාමිණී පුෂ්ප කුමාර මහත්මිය ආයිබෝන් ඔබතුමාට ආයිබෝන් මම පුතාගෙන් ඉස්සෙල්ලාම ඇහුවේ මෙච්චර ලොකු නිර්මාණයක් කරලා ඉස්කෝලේ යන වයසට අද මොකද මේ හැමෝම රටේ කතා වෙච්ච එක අද මඩුවේ දිරන්නේ කියලා ඇත්තටම පුතාගේ නිර්මාණයට මොකද උනේ නිර්මාණය මෙහෙමයි මුල් දවස් ටිකේ රට වටේ ලෝක වටේ හැමතැනම හොඳ ප්‍රසිද්ධියක් ආවා මාධ්‍ය වලින් ආවා පත්තර මීඩියා වලින් ඇවිල්ලා අපි හිතුවට වැඩිය ගොඩාක් බලාපොරොත්තු දුන්න අපිට මොකද අවසානයේ දැන් මේක මෙතන දිනනවත් කරලා තියෙන්නේ අපි ඇත්තටම ඉන්නේ කුලි නිවසේ. දැන් අවුරුදු 14ක් මේ නිවසේ ඉන්නවා. ඒතර මම ව්‍යාපාරය කරන්නේ කුලි දෙක. මගේ ගෙවල් තියෙන මේ ගොඩක් දුර දුෂ්කර පළාතක. එහෙ ඉඳලා මේ ව්‍යාපාරය කරනවා නේද මෙතන කුලියට ඉඳලා මේ ඉන්න තත්ත්වෙත් එක්ක මේ මේක කරගෙන යනකොට හරිම අමාරුයි. මොකද ඒ කිව්ව තත්ත්වේ නේද දැන් මේ මේවට මුදල් මේ යකඩ ආම්පන්න මේ හැමදේම ගන්න මුදල් නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මොකද අපි අද රස්සාවක් කළා උපරිම රුපියල් 1500 තමයි ගෙනගේ පඩියක් ලැබෙන්නේ. ඒ පඩියෙන් අපි මෙයාලා ඉස්කෝලේ යවලා ඒ ප්‍රශ්න ටික විසඳලාගෙනකොට ඉතුරු කරගන්න මුදලක් නැහැ. ඉතින් ලොකුම දේ මේ බඩුවක් ගන්නවත් අපිට හදිසි මේ තහඩු සීට් කෑල්ලක් ගන්න මේ බොක්ස් බාරයක් ගන්න තින්ත පොඩ්ඩක් ගන්න මේ ගැරේජ් එක එක්කහුව වෙච්ච පොඩි පොඩි කෑලි වලින් මෙයා ගිහලා එක්කහුව කරලා මේ බොක්ස් බාරයක්වත් තනිය එකක් කරන්නේ මේ අපතේ දාන කෑලි එක්කහුව කරලා මේ බිම තියෙන කාපට් කෑලි මේ ෆෑන් පරණේ වරගෙන මේ පෙට්‍රල් ටැංකිය ජෙනරේටර් එක ටැංකියක් කරගෙන ඒ වගේ පොඩි පොඩි කෑලි අරගෙන ඒ කියන්නේ පුතාගේ නිර්මාණයේ කරන්ද ඕන කරන දේවල් කොහොම කොහොම හරි හදලා දෙනවා. ඔව් ඒටි හදලා දෙනවා. මේක ඇත්තටම මුදල් වලින් ගියා දවසට 1.50ක් විතර ගියානේ. ඈ? ඔව් 1.50ක් විතර වගේ ගියා. ඒවත් අපි ඒවත් අපි තිබිච්චේ බඩුවකස් තියලා ඒව තවත් ඇත්තටම කියනවා තව පට්ටේ රුපියල් 7000ක් දෙන්න තියෙනවා. ලියන පට්ටේ මේ මේ රේස් රේලියෝ රුපියල් 7000ක් තව දෙන්න තියෙනවා. ඒවත් තින් පුළුම් පුළුම් විතර අඩු කරලා ඒක විතර දෙන්න නයි තියෙන්නේ. ඒ වගේ ඒවල ඔක්කොම කරලා ඉතින් මේ තව මේකට කවුරු දීපත් වෙනවද අපිට අර මුලදී ආපු මේ ගැම්ම වගේ තියෙනවනම් අතන මෙයා කියලා මට ඕනි දෙයක් කරන්න පුළුවන් කවුරු මොකක් කරේ නිර්මාණයක් කොහොම මේක කරන්න පුළුවන්ද කියලා
මෙයා කියන්නේ බෑ කියන්නේ නෑ මේ හෙලිකොප්ටර් හදද්දී මංගු ඇත්තටම ඕක දෙයක් අපි දැකලත් නෑ හදන්න බෑනේ පුතේ කියලා. එයා ගෝ අපි අපිට කරන්න දෙයක් බැරි කියන්නේ නෑ ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ගාමිණ මාත්මයා මෙතන කතා කරන්න තියෙන වැදගත්ම දේ මුළු රටේම ඉන්න හැමෝටම හෙලිකොප්ටර් හදලා දෙන්න නෙවෙයි. මේ වගේ මොලයක් තියෙන කොල්ලගෙන. ඒ කොල්ලට ඉස්සරහට යන්න අනාගතයක් හදලා දෙන්න කියලා තමයි ඉල්ලන්න තියෙන එකම දේ. මං හරි කියලා හිතනවා. ඔව්. ඔබේ අදහස මොකක්ද? ඔව් මේමයි කවුරු හරි මේකට ඉදිරිපත් කරන ස්පොන්සර් කෙනෙක් හරි ගොන මැදිය මුදල් වලින් වැය කළා මෙයාගේ තියෙන ඥාණය අරගෙන එයාලා කියන දේක් හදලා දෙන්න හරි කොමෙයාගේ රටට වැඩක් කරන්න රටට දැන් තමන්ගේ ඉපදිච්ච රට දෙයක් කරන්න මෙයා කොහොමත් කැමති ඒ වගේ දැන් මේ පහුගිය දවස්වල මේ ඔන කොරෝනා එකටත් ඒ දවස් දැන්නත් මේ අලුත් දේවල් මෙයා ඒ කියන්නේ කාගෙවත් කොපි කරලා නේ මෙයා හිතලා කරන මෙන්න දේ මට කරන්න පුළුවන් කියලා ඒ බලාපොරොත්තු මෙයාගේ තියෙනවා ඉතින් ගෙදරගේ සහයෝගය ගැන නිකන් අර කතාවේ තියෙන මතක් වුණා නිකන් අපි ටිකක් කියමු. ඔව් ඉතින් අපේ මේක දවස් 11කින් හැදුවේ. අපේ තව ඉනදුව ඉන්නවා පුතා ඉන්නවා තව පුතෙක් ඉන්නවා මෙයාගේ යාළුවෝ ඉන්නවා අපේ වැඩපලේ කට්ටිය ඒ කට්ටිය ඔක්කොම උදව් කළා මේකට. දවස් 11ක් කියන්නේ මේ දෙදිවාරෑ නිදිමරාගෙන දවස් 11ම මේක කරා. මේකට ගොඩක් අය උදව් කළා. දැන් මේ නිර්මාණය දවස් 11කින් කරන්නේ පුතා. ඔව්. කොයි අවුරුද්දද කරන්නේ? 2019 නොවැම්බර් 21 2019 නොවැම්බර් 21 තමයි ප්‍රදර්ශනය තිබුණේ ඊට දින 11කට කලින් ඉඳලා පටන් ගත්තා පටන් ගත්තේ එතකොට කොච්චර කාලයක් දැන් මෙහෙම දිරන්න දාලා තියෙනවද මේ මඩුවේ දැන්ට ඒ ගිය ඒ දැන් නොවැම්බර් 2011 2019 නොවැම්බර් 21 ඒ මුල් ටිකේ මේක මේ හැමතැනම අරන් ගියා ඒ කියන්නේ ප්‍රදර්ශන වලට අරන් ගියා මීඩියා වලින් එනවා ගුවන් ගෙනියනවා හැමතැනම ගිනිලා 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 එපා මෙලා මෙයා මෙතෙන්ට දැම්මා ඒ දාපු ඉලෙන් දැන් ඔබතුමාලා ඇවිල්ලා තමයි මේ චුට්ටක් කරේ මකුළු දැලක් කරේ කැඩුවේ මේක ඇත්තටම මේ බල්ලා නිදාගන්න තමයි කරන්නේ බල්ලා නිදාගන්න. ඔව්. ඒ කියන්නේ දවස් 11ක් මහන්සි වෙලා රටේ කවුරුත් කරපු නැති විදිහට සාමාන්‍යයෙන් පාසල් ළමයි කොයි වගේ වැඩක් කරලා නැහැ. කරපු විදිහට ඒ කරපු නිර්මාණය අන්තිරම් බල්ලට ගියා. බය නැතුව කියන්න ඕන මොකද අපේ රටේ කවුරු හරි මේ වගේ දෙයක් කරපු මේවා ඉස්සරහට ගන්න මේ වගේ කොල්ලෙක් ඉස්සරහට ගන්න කෙනෙක් ඉන්නවා නම් මේක බල්ලට යන්නේ නැහැ. අපි බය නැතුව ඒක කියනවා. ඉතින් නැවත වතාවක් කියන්නේ මේ තාත්තා කොච්චර ආඩම්බර වෙන ඇතිද තමන්ගේ පුතා හෙලිකොප්ටරයක් හදුවා කියද්දි සාමාන්‍යයෙන් හෙලිකොප්ටරයක් හදනවා කියන්නේ මේ සාමාන්‍ය සෙල්ලම් කරත්තයක් හදනවා වගේ නෙවෙයි සෑහෙන දරුණු ක්‍රියාවක්. ඉතින් අද මේ නිර්මාණයට වෙලා තියෙන අත්තලා තියෙන ඉරණම තමයි නිලමේ පෙන්වන්නේ. මේ වගේ දේවල් වෙන්න දෙන්න එපා. මේ වගේ දේවල් සිදු වෙන්න දෙන්න එපා මේ ලංකාවේ. මොකද මේ ලංකාවේ දක්ෂයෝ ඉන්නවා. මේ දක්ෂව අපි එළියට ගන්න ඕනේ. අපි හැමදාම පිට රටින් බඩු ගෙනල්ලා ඒ දේවල් අගය කරනවා. අපේ ලංකාවේ කරන කිසිම දෙයක් අගය කරන්නේ නැහැ. අන්න ඒකයි ඒ හේතුව ඒ දේවල් වැළලිලා යන්න. අපි ඒ දේවල් වැළලිලා යන්න දෙන්න කැමති නැහැ. ඒකින් ද අපි ආරාධනා කරන්නේ ඉස්සරහට ඇවිල්ලා පුතේ වරෙන් ඉස්සරහට අපි ගහම ලොකු මැච් එකක් කියලා කතා කරලා ලංකාවේ ඉස්සරහට මෙන්න මේ කට්ටිය ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔබට අවස්ථාව මෙන්න අපි එක්තරා දෙයක් තෝරලා දුන්නා. බොහොම ස්තුතියි ගාමිණි මහත්මයා අපිට ඔය විස්තර කිව්වට. මොකද අපි මෙතෙන්ට එනකොට අපි ආවේ නිර්මාණය ගැන කතා කරන්න. අද අපි කතා කරේ අවාසනාවන්ත ලෙස නිර්මාණයට අත් වෙලා තියෙන ඉරණම ගැන. කනගාටුයි නමුත් අපි හිතනවා ඉස්සරහට මේ නිර්මාණය සහ මේ නිර්මාණය කරපු ඔබේ පුතාට ඉස්සරහට අවස්ථාවක් ලැබේ කියලා. ඉතින් අපිට අවස්ථාවක් දීම සම්බන්ධයෙන් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපිට පුළුවන් විදියට අපි අවස්ථාව සලසා දෙමු මේ නිර්මාණකරුවන් අපේ රටේ ඉස්සරහට ගන්න. ඉතින් නිලමේ හැමදාම විශේෂ දේවල් ඔයාලට අරන් එන්නේ. මේ විශේෂ දේවල් ඔයාලා අනිවාර්යෙන් දැකිය යුතුයි කියලා. ඉතින් අදත් අපි කලින් කිව්වා වගේ පෙන්වන්න ආවි නිර්මාණයක් අන්තිමට පෙන්වන්න උනේ මේ නිර්මාණයටත් වෙලා තියෙන නිර්මාණ. මේ දේවල් වෙන්න දෙන්න එපා. වෙනත් දවසක තවත් වැඩසටහනකින් හමු වෙමු. යන්න කලින් මතක් කරනවා නිලම YouTube channel එකේ subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. පල්ලා තියෙන රත්පාඩ පන්නේ click කරලා අපි දුරකථනංගේ තියෙනවා. ඔයාලට ඕන වෙලාවට කතා කරන්න පුළුවන් මොන හරි විස්තරයක් අපිට දෙන්න ඕන නම්. ඒ වගේම ගාමිණී මහත්මයාලගේ තරුෂික මල්ලගේ නම්බර්ස් තියෙනවා. දුරකථනංග ඔයාලට පුළුවන් කතා කරලා සම්බන්ධ කරගන්න. අනිවාර්යෙන් මොකක් හරි දෙයක් ඉස්සරහට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබ සිල දාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න හැමෝටම.